පරිශේෂණ එකේදී 12 පාඩම 12 පාඩම පරිශේෂණ එකේදී කළා ඊළඟ සෙෂන් එකේදී අනිත් පාඩම කරමු ජෛව විද්‍යාත්වයේ එදා අන්තිම නැවැත්වුවේ පුතේ ජෛව විද්‍යාත්වයේ පරිසර පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා පරිසර පද්ධති විවිධත්වය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා විශේෂ විවිධත්වය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා අද අපිට ගොඩක් වැඩ ඉගෙන ගන්න තියෙන්නේ ජාන විවිධත්වය කියන එක ඒක තමයි ඉගෙන ගන්න තියෙන්නේ දිනේ දාන්න දිනේ දාලා තෙල්ල ගන්න අචුපතේ 2021 පිටු ලියන්න අපි මේක ලියන්න කලින් පොඩ්ඩක් කතා කරලිමු මොකද්ද මේ ජාන විවිධත්වය කියන්නේ කියලා හරි අපි ජාන විවිධත්වය ගැන කතා කරනකොට අපි මේක මිනිසා තුලින්ම ගමු ඔයගොල්ලන්ට පුළුවන් අද මේක ඔයගොල්ලෝගේ පවුලේ කට්ටිය තුලින්ම බලන්න කොහොමද මේක වෙන්නේ කියලා තේරුණාද හරි බලන්න උතන රූපයක් තියෙනවා 12.3 රූපය බලන්න හෝමෝ සේපියන් සේපියන්ස් ඒ කියන්නේ මිනිස්සුනේ ඔතන මිනිස්සු කී දෙනෙක් ඉන්නවද පුරුෂයන් 3 දෙනයි ස්ත්‍රීන් 3 දෙනයි එතකොට ඒගොල්ලොන්ගේ රූප ස්වභාවයන් පැහැයන් කොණ්ඩ ස්වභාවය එකිනෙකට වෙනස් නේද අන්න ඒක තමයි පුතේ බලන්න මේ වෙනස්කම් අපි මේ මිනිස් විශේෂය තුලම යම් යම් පොඩි වෙනස්කම් තියෙනවා අපි බලන්න ඕනේ අන්නේ වෙනස්කම් මොනවද කියලා හරි අපි එකින් එකට බලමු මම නිකන් කක් කියන්න කැමරා නම් ඉතින් පන්ති හිටියා නම් ගාව බලන්න තිබ්බ ලස්සනට කැමරා ඔන් කළාත් නැහැනේ ගොඩක් කට්ටිය පුතේ අපි පොතේ දින ටිකක් බලමු දිව රෝල් කළ හැකි රෝල් කළ නොහැකි බව කොහොමද දිව රෝල් කරන්න පුළුවන් මෙන්න මෙහෙම නැහැ එහෙම නෙමෙයි රෝල් කළ හැකි දැන් රෝල් කරන්න බැරි අය පුතේ කොච්චර ට්‍රයි කළත් බෑ දිව නවල ස්ටෙපර් එකක් ගෙවුවත් හරියන්නේ නැහැ පුතේ සෙලෝ ටේප් එකක් ගෙවුවත් හරියන්නේ නැහැ ඊළඟට අපේ කම්පෙත්ත කොහමද තියෙන්නේ කියන්නේ කම්පෙත්ත තියෙන්නේ කොහමද නිදහස් කම්පෙත්තද ඇලිච්ච කම්පෙත්තද කියන්නේ මේ තියෙන්නේ නිදහස් කම්පෙත්තක් නම් ඕම වෙන්නේ ඇලිච්ච කම්පෙත්තක් නම් පුතේ මෙහෙම වෙන්නේ එතනින්ම එන්නේ හරි එතනින්ම එන්න ඕනේ එතකොට පුතේ සෙනිතට ඔන්න ලින්ක් එක එව්වා වෙනම පුතේ මේ තියෙන නිදහස් කම්පෙති කම්පෙත නිදහස්ව තියෙන්නේ මේ කම්පෙත්ත ඇලිලා තියෙන්නේ මේ බද්දු කම්පෙත් බලන්න ඕගොල්ලෝ කොහමද කම්පෙත් තියෙන්නේ කියලා බලන්න හරි බලන්න මේක බුදුහාමුදුරන් කියන දැකලා තියෙනවා මේක දිගට තියෙනවා බුදුහාමුදුරන් මොන ගෝත්‍රයද කොහෙන්ද මම දහම් පාසල් එහෙම යනවනේ පුතේ අර සමහර අය මල්වට්ටි අරගෙන ලකුණු දාගෙන ඒකිරු තෑගි ගන්නනේ යන්නේ පුතේ තව හොඳ නැහැ දෙකට ගිහිල්ලා ඔතහම දහම් පැමිණි දහම් පාසල් ඉන්නේ කියන්නේ දහම් පාසල් යන්නේ අවක් ධර්මය අවබෝධ කරගැනීමේ අදහස නෙමෙයි තියෙන්නේ තෑගි ගන්න नांगिके मल्लिके नांगिले मल्लिके बलते हैं ඊට පස්සේ පුතේ ඇසේ පාට
සාමාන්‍ය ලංකාව තුල නම් අපිට ගොඩක් දකින්න ඉන්නේ මොන පාට ඇස්ද පුතේ ඇයි තාරාමණ්ඩලේ පාට ඈ කළු හෝ දුඹුරු තමයි දකින්න තියෙන්නේ නේ විදේශ රටවල් වල නම් තව තියෙන පාටවල් දිනවා කියන්න බලන්න මොනවද තියෙන පාටවල් විදේශ රටවල් වල ඔව් නිල් පාට ඇසුත් තියෙනවා නිල් පාට හොල තියෙනවා ඇත්ත තව ඇයි අලු අලු පාට වගේ නිල් පාට ඔව් නිල් අලු ඒ වගේ ඒවා තියෙනවා ඊට පස්සේ පුතේ ඔන්න කියනවා ඍජු ඉස කේස් මට මතක නැහැනේ අපේ පන්තිය හොඳට ට්‍රේල් කොණ්ඩ තියනයි හිටියද ඍජු ඉස කේස් කියන්නේ පුතේ ස්ට්‍රේට් එක කොණ්ඩ ස්ට්‍රේට් වෙලා තින්නේ මේ අනිත් එකේ ඉතින් රැලි කේසුණු කියන්නේ බොකුටු ඉස කේස් කියන එක කර්ලි හෙයා වැඩිපුරම කර්ලි හෙයා තියෙන්නේ කොයිල් රටවල වල වගේ ඉන්න ඇටද පුතේ අප්‍රිකාන් රටවල අප්‍රිකාන් රටවල වල ඉන්න ඇට නේද අප්‍රිකාන් රටවල වල ඉන්න ඇට තමයි නේද හරි අප්‍රිකාන් රටවල වල ඉන්න ඇට තමයි වැඩිපුරම එහෙම තියෙන්නේ ඒගොල්ලෝ මෙම රැලි ගහලා රැලි ගහලා රැලි ගහලා තියෙන්නේ අර අරගොල්ලොන්ට පුතේ පොඩක් ඍජු ඉස කේස් තියෙන්නේ අර මේ ගොඩාක් ඔය ගෑල් ළමයි මාසයි අර බොම්බයි මොටේ කාර්යෝ වගේ කොණ්ඩ තියෙන අර BTS කියලා සෙට් එකක් කියන පඹය වගේ සෙට් එකක් පුතේ අනේ හරි නේද පුතේ මං කෝ නිකන් බොම්බයි මොටේ කාර්යෝ වගේ නේ පුතේ කොණ්ඩ ඔව් සර් ඔව් සර් පඹය වගේ සෙට් එකක් ඉන්නේ අන්න ඔය ගෑල් ළමයි මට බහි නැති ඉතින් අපි නම් ඒ වගේ පඹයොන්ට කැමති නෑ පෞර්ෂයක් නැති උන්ට ඔයගොල්ලෝ තාත්තලයා පෞර්ෂය කොහොමද කියලා බලන්නකෝ ඔයගොල්ලෝ තාත්තලා වගේ මේ බොම්බයි මොටේ කාර්යෝ වගේ සසුරලා බලන්නකෝ පුතේ හරි අන්න ඒකයි කියන්නේ ඒගොල්ලොන්ගේ කොණ්ඩේ ටිකක් ඒ වගේ නේද බොම්බයි මොටේ වගේ නේද පුතේ හරි ඊට පස්සේ පුතේ අපි ගත්තොත් හරි දකුණුවත උරු බව වමත උරු බව ඒක නම් පුතේ ලොකු ඍජු කාරණාවක් විදිහට ගන්න බෑ පුරු කරන්න පුළුවන් අත් දෙකම උරු අයක් තියෙනවා හරි පුතේ ඒ වගේම තමයි ඊළඟට දැන් කරලා බලත හැකි මෙහෙම අත් දෙක එකසරේ ඇල්ලුවාම කොයි අතේ මාපට ගිල්ලද උඩින් තියෙන්නේ කියන්නේ කොයි අතේ මාපට ගිල්ලද උඩින් එකසරේ ඇල්ලනවා කොයි අතේ මාපට ගිල්ලද උඩින් තියෙන්නේ කියන්නේ වම් අතේ ඔව් එක එක්කෙනාගේ එක එක විදිහට ඇත්ද දැන් මගේ තියෙන්නේ වම් අතේ මාපට ගිල්ල හරි දැන් ඒක දකුණු අතේ ලියනවා කියලා එකක් නැහැ තේරුණා මෙහෙම දුපත් තියනයි මේ අද උඩරේ ඉතින් මෙහෙම ඇල්ලුවාම මට උරුදු නూరుදු කියන්නේ නూరు ඉන්නේ නూరు වල අල්ලලා බෑ මං කියන්නේ ෂණික වල්ලන්න ෂණික වල්ලන්න කොට ගුරුවට අල්ලන්න ඊට පස්සේ අත් දෙක මෙහෙම බැඳනවා අත් දෙක මෙහෙම බැඳනවා තේරුණා කොයි අතද උඩින් තියෙන්නේ කියන්නේ මගේ නම දකුණ දකුණ ඔය එක එක්කෙනාගේ ඉතින් එක එක විදිහට තියෙන්න පුළුවන් වම්ම කෙකිනාගේ කේක වගේ හරි ඉතින් මතක තියාගන්න කියන්න පුළුවන් ඊළඟට පුතේ තව දෙයක් ඒක නම් අඳින්න ඒක සමහර අයගේ පේනවා ඈ හොඳට මෙහෙම බැලුවාම කොණ්ඩේ පුතේ මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම තියෙනවා දැකලා දිනවද සමහර අය මේම උල් වෙලා තියනවා දැකලා තියනවා බලන්න කොන්නේ මේම උස්සල තමයි බලන්න ඕනේ උල් වෙලා තියනවාද කියලා මගේ නම් නෑ පුතේ මගේ නෑ තියනවාද මගෙත් නෑ සර් ඔයගොල්ලෝ බලන්න කන්නඩියක් ගාවට ඉල්ල ටක් ගාලා දුවලා කාටද බලන්න ආර කියන්නේ මේකට කියන්නේ විඩෝ ස්පීක් කියලා විඩෝ ස්පීක් කියලා විඩෝ ස්පීක් ප්‍රසන්ටෝ විඩෝ ස්පීක් ඇබ්සන්ට් තේරුණාද ඒ තුඩ සමහර පිරුණ ළමයි එහෙම අර කොණ්ඩේ පුතේ අර කුකුල් පස්සකටක් වගේ කොණ්ඩේ හදන එක කාලෙකට මේ එතකොට පුතේ මේකේම කපල දෙන්නේ දැලිපියේ කපල කෙලින් කර ගන්නවා මේ මේක මේක පුතේ ආවේනික උරුම ලක්ෂණය තේරුණා විඩෝ ස්පීක් ඔව් උල වගේ තියෙනවා තේ මල්ලිට තියෙනවා ආ ඒක තමයි අන්න දැන් බලන්නකෝ එතන මේ මෙනුල මල්ලිට තියෙනවා කියලා නේද කිව්වේ මට ඇහුනේමයි ඔව් සර් දැන් මෙනුල ගේම නෑ නේද තියෙනවද නෑ සර් අන්න ඒකයි කියන්නේ තාම ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ අපි 10 වසරට ගියාම අපි ප්‍රවේණිය පාඩමක් ඉගෙන ගන්නවා ප්‍රජනනීය පාඩමක් ඉගෙන ගන්නවා මතක තියාගන්න දැන් මෙනුලයි මල්ලි එකම අම්මයි තාත්තයි ළමයි හැබැයි ඒ දෙන්නට මේ මල්ලිගේ මේ විඩෝ ස්පීක් ප්‍රසන්ට් මෙනුලගේ විඩෝ ස්පීක් මොකද වෙලා තියෙන්නේ පුතේ ඇබ්සන්ට් අන්න මෙනුල වගේ තින්න ඕනේ මල්ලිව ඇදලා ගත්තා කන්ට දෙකක් දීව බැලුවටක් ගාලා
දියර රෝල් කරපන් කියලා වීඩියෝ ස්පීකර් එකේ වෙන්නපන් එහෙම කියලා පස්සේ නේස වැලි දැක්කලා තිබ්බ එහෙම නේද වෙන පස්සේ කුටි කණේ වෙනම කතාවක් හරි හරිද ඉතින් මතක තියාගන්න දැන් එකම පවුලේ වුණත් ඔය තත්ත්ව වෙනස් වෙන්න පුළුවන් සමහරට ඔයාට දිව රෝල් කරන්න පුළුවන් වෙන්න පුළුවන් අම්මටයි තාත්තටයි අක්කටයි තුන් දෙනාට දිව රෝල් කරන්න බැරි වෙන්න පුළුවන් එතකොට රණ්ඩු වෙන්න එපා මාව ස්පිතාලේදී මාරු වෙලා මම මේ වෙන්නේ කනේ එහෙම කියලා රණ්ඩු වෙන්න එපා පුතේ හරිද මාව අරන් හදාගෙන එහෙම රණ්ඩු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ තේරුණා නේද මතක තියාගන්න හරි එහෙනම් තේරුණාද එතකොට මේ ජාන ක්‍රියාවලිය හින්දා තමයි මේ වෙනස්කම් ලැබෙන්නේ කියලා ජාන විවිධත්වයේ කියන එකෙන් අවබෝධයක් ලැබුණාද පුතේ තේරුණාද බවුස බවුස සෙනිත ඉන්නවද සෙනිත සයින්න සෙනිත හරිනේද ලින්ක් එක ආව නේද ඔයාව මොකද ඔයාව ලියු වෙලාද පුතේ left side අද group එකෙන් දැන් හරි සර් හරි නේ පුතේ යටෙන් අපිට ගන්නද කියවන්නේ හිරුක හිරුක 21 පිටුවේ මම හිරුක ආවද class piece ගවන්නේ මම බය වුණා හිරුක නිකන් කොණ්ඩේ මේ පැත්තේ 21 පාරක් වගේ එකක් ගහලා මෙහෙම උස්සලා මෙහෙම නිකන් ඒ slab එකක් දාලා වගේ මම බය වුණා පුතේ හරි හිරුක බොස් කියන්නේ මාද අමතර දැනුම කියවන්නේ නෑ ජීවිතයේ සයිලවලින් සෑදී ඇති බව ඔබ දන්නා කරුණකි. මෙම සයිලවල ඇති නැෂ්ටිය තුල වර්ණදේහ පිහිටයි. වර්ණදේහ මත ජාන පිහිටා ඇත. ජීවීන්ගේ ආවේනික ගති ලක්ෂණ පාලනය වන්නේ ජානමගිනි. එකම විශේෂයකට අයත් ජීවීන් තුල වෙනස්කම් ඇතිවීමට හේතුව මෙම ජාන විවිධත්වය. අන්නේ කනේ. දැන් එකම පවුලේ පිරිමි ළමයි 3 දෙනෙක් ගෑන ළමයි 3 දෙනෙක් එහෙම ඉන්නවනේ. ඒගොල්ලොන්ගේ රූප ස්වභාවය මේ වෙනස් වෙනවා හේතු වෙලා තියෙන පුතේ. මේ ජාන විවිධත්වයේ කියන එක තමයි. හරි. අපි ඔක පොඩ්ඩක් ලියන්න ඕන. හරි. දිනේ දැම්මනේ. දිනේ දැම්මම මොකද මාතෘකාවක් නෑ පුතේ. හැබැයි හරි පොත තෝරගන්න ඈ. විද්‍යුත් විච්ඡේදනය එහෙම ලියන්න බා පුතේ ජාන විවිධත්වය. මීමිටදී විද්‍යුත් විච්ඡේදනය ජාන විවිධත්වය ලිව්වොත් එහෙම. හරි. ලියමු. යම් ජීව විශේෂයක් තුල යම් ජීව විශේෂයක් තුල මොකක්ද සර් යම් ජීව විශේෂයක් තුල විවිධ වෙනස්කම් ඇතිවීමට හේතුව නම් ඇතිවීමට හේතුව නම් ඔවුන්ගේ ඥානවල විශාල වෙනස්කම් සංඛ්‍යාවක් පැවතීමයි හරි පුතේ රූපේ අලවමුදා හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙන පුතේ රූපේ කලර් තමයි අලවන් වෙන්නේ නැත්තම් නේද ඒ වෙනස පේන්නේ නැහැ නේද ඈ කලර් ඩලෝමු නේද ආන්සර්
හරි. ඊට පස්සේ ලියමු මේ. නූතන මානවයා හෙවත් නූතන මානවයා හෙවත් පුතේ වෙන පාඩකින් ලියන්න වෙන්නේ පොතේ තියනවා Homo sapiens sapiens කියලා Homo-ට 1යි ඒ ලියන පාඩින්ම sapiens-ට 1යි ඊළඟ sapiens-ට 1යි විද්‍යාත්මක නාමකරණය මම කියලා දීලා තියනන්නේ නාම විද්‍යාත්මක කියනකොට Homo කිය H විතරයි කැපිටල් අනිත් ඔක්කොම සිම්පල් Homo ටිකක් ගන්න ඊළඟ sapiens කියලා ලියන්න ඒක ටිකක් ගන්න ආයි sapiens කියලා තියන ලියන්න ඒකට ටිකක් ගන්න හරි සැලකූ කල පරණ පාටින් සැලකූ කල ඔවුන් අතර විශාල විවිධත්වයක් සහිත ලක්ෂණ විශාල විවිධත්වයක් සහිත ලක්ෂණ සර් ආයි කියන්නකෝ ඔවුන් අතර විශාල විවිධත්වයක් සහිත ලක්ෂණ දැකගත හැක පුතේ වෙන පාඩකින් දිද්දා අපි පහළට පහළ ලියමුද ඒ ලක්ෂණ ටික පහළ පාළියෙන් පළවෙනි තිත වේගෙන් ලියන්නේ හොඳට අහගන්න දිව රෝල් කළ හැකි බව හෝ නොහැකි බව දිව රෝල් කළ හැකි බව හෝ නොහැකි බව හැකි බව හෝ නොහැකි බව ඊළඟ තිත නිදහස් කන්පෙති හෝ ඇලුණු කන්පෙති නිදහස් කන්පෙති හෝ ඇලුණු කන්පෙති ඊළඟ දිට ඇසෙහි තාරා මණ්ඩලයේ පැහැය ඇසෙහි තාරා මණ්ඩලයේ පැහැය ඊළඟ තිත ඍජු ඉසකේ සෝ බොකුටු ඉසකේස් ඍජු ඉසකේ සෝ බොකුටු ඉසකේස් ඊළඟට දකුණත හෝ වමත හුරු බව ඊළඟ පිට
දෙයක් එකවර බැඳගත් විට දෙයක් එකවර බැඳගත් විට කිනම් අත උඩින් පවතින්නේ ද යන්න දෙයක් එකවර බැඳගත් විට කිනම් අත එකව දෙයක් එකවර බැඳගත් විට කිනම් අත උඩින් පවතින්නේ ද යන්න ඊළඟට දෙයත් ඇඟිලි එකවර පටලවාගත් විට දෙයත් ඇඟිලි එකවර පටලවාගත් විට කිනම් අතේ මාපට කිල්ල ඉහලින් පවතින්නේ ද යන්න කිනම් අතේ මාපට කිල්ල ඉහලින් පවතින්නේ ද යන්න ඊළඟට සමේ පෑය අන්තිම දිත නළලෙහි හිසකෙස් උල්ව පැවතීම හෝ නළලෙහි හිසකෙස් උල්ව පැවතීම හෝ නොපැවතීම උල්ව පැවතීම හෝ නොපැවතීම සමහර පිරිවි ළමයි පිටිපස්සෙත් අර මේ නිකන් නැට්ටක් වගේ එකක් තියෙනවා. මේ මෙතනද? ඔව් ඒක නම් පුතේ මේ ඔව් ඒකත් හරි. ඒක නම් අට ටික සුලියක් වගේ තේරෙන සමහර අය නේද? ඔව් ආයක තමයි ඒ ඉරුකගේ පිටිපස්සෙන් ඉබි නැට්ටක් වගේ නේද පුතේ ඒ ඉරුකේම තියෙන්නේ. ඒවා දිනවනවා නේද? ඇත්ත ඇත්ත. හරි. පුතේ අර කලින් කාරණා මේ කියන්නේ මම කියන්නේ පරිසර පද්ධතියක් කියන්නේ මොකද්ද පරිසර පද්ධති විවිධත්වය කියන්නේ විශේෂ විවිධත්වය කියන ඒවා වෙන පාඩකින් ලියලා කොටු කරාද කියන්නකෝ වෙන පාඩකින් ලියලා කොටු කරාද එහෙනම් මේකත් වෙන පාඩකින් ලියලා කොටු කරන්න ඕනේ එහෙනම් ලෑස්ති වෙන්න වෙන පාඩකින් ලියන්න ජීව විශේෂයක් තුල පවතින ජීව විශේෂයක් තුල පවතින එකිනෙකට වෙනස් වූ ලක්ෂණ ජාන විවිධත්වය ඒකට පුතේ ඉන්වර්ටඩ් කමාස් දැම්මොත් මොකෝ ජාන විවිධත්වය
මොකක්ද කියන්නේ අන්තිමට? ජාන විවිධත්වය. ලෙස හැඳින්වේ. ඒක highlight එකකින් box කරන්න පුතේ. ජාන විවිධත්වය කියන එක inverted commas දාලා ඇති නේද? හරි. උතේ අර හිඩුක කියවපු අමතර දෙනු මේක ලියන්න ඉඳ තියන්නේ ගෙදෙද්දි. මෙතන තමයි කොහොමත් තින්නේ තින්නේ. මේක ලියන්න ඉඳ තියන්න. යසංගා කියවන්න පුතේ 22 පිටුවේ උඩම ඡේදේ. 22 පිටුවේ උඩම ඡේදේ. ජීවීන් ජීවීන් වසන පරිසර පද්ධති විවිධත්වයකින් යුක්තව ජීවී විශේෂ අතරද විවිධත්වයක් පවතී. එමෙන්ම එකම ජීවී එකම විශේෂයේ එකම විශේෂයේ ජීවීන් අතරද විවිධ වෙනස්කම් ඇති බව ඔබට අවබෝධ වන්නට ඇති. පරිසර පද්ධති විවිධත්වය ජීවී විශේෂ විවිධත්වය හා ඔවුන්ගේ ජාන අතර විවිධත්වය පොදුවේ ගත්කල ජෛව විවිධත්වය ලෙස හැඳින්විය හැකියි. හරි, ඒතර විභාගය ඔයගොල්ලෝ අහනවා ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ පරිසර පද්ධති විවිධත්වය, ජීව විශේෂ විවිධත්වය හා ජාන අතර තියෙන විවිධත්වය පොදුවේ ගත්තාම කියනවා මොකක්ද ජෛව විවිධත්වය කියලා. ඒ කියන්නේ මේ ඔක්කොම වෙනස්කම් තමයි ජෛව විවිධත්වය කියලා කියන්නේ. එතකොට පුතේ නම් අපි මේක කොටු කරන්න කලින් වෙනම ප්‍රශ්නයක් වගේ ලියන්න. වෙන පාඩකෙන් ලියන්න අලුත් චූලක. ජෛව විවිධත්වයේ අනුකමක්ද जैव विविधत्वे अनुगुमग्द उत्तरे मां किया ना एक लियला कटुकर मुने थे उत्तरे लियला कटुकर मुने थे परिसर पद्धति विविधत्व मेरे बारे में लिखना होता है नहीं थे परिसर पद्धति विविधत्व विशेष विविधत्वय परिसर पद्धति विविधत्वय विशेष कमावदा विशेष विविधत्वय हाजान विविधत्वय हाजान विविधत्वय आदि एक्वगत्काल जैव विविधत्वय लेस जैव विविधत्वय पुते अर पेरलिकमा दान्नोने जैव विविधत्वय लेस हदिन्मे උදේ අනුමාත්‍රකාව ලියන්න මොකක්ද ඊළඟට තියෙන අනුමාත්‍රකාව අපි ඔකොටු කරන්න එන highlight box කරමුකෝ ඒක හරි කරන්නකෝ හරි පුතේ අපි කතා කරන්නේ ඊළඟ මාතෘකාව
ඊළඟ මාතෘකාව ඇවිල්ලා ජෛව විවිධත්වයේ වැදගත්කම. ජෛව විවිධත්වයේ වැදගත්කම. ඇයි මොකටද මේ ජෛව විවිධත්වය කියන එක තියෙන්නේ? මොකක්ද මේකේ තේරුම? අපි මේ කොටසෙන් කොටස කතා කරමු නැත්තම් තේරුමක් නැහැ. විබුදි. විබුදි කියවන්න පුතේ ඒකේ පළවෙනි ඡේදේ. පරිසර පද්ධතියක සමතුලිතතාව සඳහා එහි වැසෙන ලොකු කුඩා සෑම ජීවියෙකුම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඉහළ ජෛව විවිධත්වය ඇති විට එම පරිසර පද්ධතියේ යහපැවැත්ම සහ ස්ථායීතාවද ඉහළයයි. ඔව් හරි පුතේ. ඇත්තටම ගත්තොත් මම කියන්නේ මේ ස්වභාවික පරිසරයේ වාසය කරන ශාක සතුන් සුද්ධ ජීවීන් මේ සියලු දෙනාම පරිසරයට යම් මේක් ඉෂ්ට කරනවා මිනිසා හැර. තේරුණාද? ඉතින් ඒ හැම පරිසරයකම විශාල මේයක් ඉෂ්ට කරන්නේ ඒකට හානියක් කරොත් කරන්නේ මිනිසා තමයි පුතේ. මේ පරිසර පද්ධතියක යහපැවැත්මට ස්ථායීතාවයට වැදගත් වෙන ඒගොල්ලෝ ඉන්න සංඛ්‍යාව විශේෂ කීයක් ඉන්නවද ඒ කියන සාධක ඔක්කොම වැදගත් වෙනවා. හරි උදිත. උදිත කියන පුතේ ඊළඟ ඡේදේ උදිත නැද්ද? එහෙනම් කියන්න පුතේ තනුමි. තනුමි කියලා තියෙන කවුද? එහෙනම් තනුකි කියන්න. තනුකි කියන්න පුතේ ඊළඟ ඡේදේ. ජෛව විවිධත්වයේ හේතු කොටගෙන පරිසරයේ සුන්දරත්වය වැඩි වේ. ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් අනුන රටක් බව අපි දනිමු. ආසියානු කලාපයේ වැඩිම සපුෂ්ප ශාක, උරගයින්, උභයජීවීන් හා ශීරපායි විශේෂ ඝනත්වයේ ඉහළ රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත. ඉහළ ජෛව විවිධත්වයේ සංචාරක ආකර්ෂණයට බල ප්‍රබල හේතුවකි. එහෙනම් මතක තියාගන්න මේ ජෛව විවිධත්වය අතින් ශ්‍රී ලංකාව ගත්තොත් එම ඉහළ මට්ටමක ඉන්නේ. ඔය සිංහ රාජයේ මං ගිසති කන්නිරිය ගැන එහෙම ලුවා ජෛව විවිධත්වයේ ඉහළම වැසි වනාන්තර තියෙන පුතේ ඒ ආසියානු කලාපයේ වැඩිම සපුෂ්ප ශාක උරගයේ උභයජීවී සුද්ධ ශීරපායි විශේෂ ඝනත්වයේ ඉහළම රට විදිහට තමයි ශ්‍රී ලංකාව නම් කරන්නේ. දැන් නම් ටික ටික ඉතින් පරිසර පද්ධති හායනයට ලක් වෙනවා. එතකොට ජෛව විවිධත්ව හායනයකුත් වෙනවා පුතේ. යම් පරිසරයකින් ජීවීන් සංඛ්‍යාවක් අඩු වෙනවා. හරි ජය විවිධත්වය හේතු කොටගෙන ජීවී විශේෂ අතර තරඟය අඩු වී ඇත. ජීවීන් තම අවශ්‍යතා සඳහා නිරන්තර තරඟයක යෙදී සිටි. ශාක ලෝකයේ සඳහා බැලූ විට ආලෝකයේ ඉඩකඩ ජලය සහ වාතය වැනි පරිසරයෙන් ලබාගත යුතු අවශ්‍යතා සඳහා තරඟයක යෙදී සිටි. සත්ව ලෝකයේ ආහාර වාසස්ථාන ආරක්ෂාව සහකරුවන් තෝරා ගැනීම වැනි අවශ්‍යතා සඳහා තරඟ වැඩි ඇත. මෙම තරඟය නවම කර ගැනීමට ජෛව විවිධත්වයේ හේතු වේ. ඔබතේ සතුන් මොනවා සඳහාද ෆයිට් කරන්නේ? කෑම වලට ෆයිට් කරනවා, ආරක්ෂාවට සටන් කරනවා, වාසස්ථාන වලට සටන් කරනවා, සහකරුවෝ සහකාරිය සඳහා සටන් කරනවා. ඔය ස්කෝල කොල්ලෝ එහෙම ගහගන්න පුතේ කෙල්ලෝ ඉන්න. කොල්ලෝ තරඟ ගහගන්න. ඒ වගේ සත්තු බල්ලෝ මොර කනවා නේද? ඒ කොච්චර එහෙම ඒවා තියෙනවද? සාක මොනවටද පුතේ ෆයිට් කරන්නේ? ඉඩ කඩ පසට ආලෝකයට ෆයිට් කරනවා නේද? ඊට පස්සේ ජලයට ෆයිට් කරනවා. ගෑ මේක ගස්සෙම ගහගන්නේ නැහැ. ගෑනු ගහ මගේ දීපන් යකෝ පිරිමි ගහ මගේ එහෙම නරඬු වෙන්නේ නැහැ පුතේ. ඒගොල්ලෝ ආහාර වලට ෆයිට් කරන්න ඕනේ නැහැ. ඇයි? ප්‍රභා සංශ්ලේෂණය අවශ්‍ය කරන ආහාර මොකද කරන්නේ පුතේ? නිෂ්පාදනය කරගන්න. සෙතික. සෙතික කියන්න පුතේ ඊළඟ ඡේදේ. නිදසුනක් ලෙස ශාක ජය ලබා ගැනීමට දක්වන තරඟය අවම කර ගැනීමට ජෛව විවිධත්වයේ හේතු වේති ආකාරය සරකා බලමු. විවිධ ශාක මුල් විවිධ මට්ටම් වලින් ජය ලබා ගැනීමට හැඩ ගැසී ඇත. මොකද කියන්නේ හිනායරද? මට හිතෙන්නේ හිනා වෙවි කියනවා වගේ. බලන්න ඔය පළවෙනි ගහ එයාගේ මුල් ගිහිල්ලා තියෙන පැතිරිලාද ගැඹුරටද ගිහිල්ලා තියෙන්නේ? ගැඹුරට. ගැඹුරට. ඒ කියන්නේ ගැඹුරට වතුර ලබා ගන්න උත්සාහ කරන්නේ කොහේ තියෙන වතුරද ගන්න උත්සාහ කරන්නේ? ගැඹුරේ තියෙන වතුර. ඊළඟ එක්කෙනා ගලා සාමාන්‍යයෙන් ගහක අතු වීදෙන දුරට විතරයි මුල් යනවා කියන්නේ. ඊටත් වඩා දුරට ගිහිල්ලා තියෙනවනේ. හැබැයි ගැඹුරට ගිහිල්ලා නැහැ මුල්. මතු පිට ගිහිල්ලා තියෙන වැඩි ජල ප්‍රමාණය මතු පිටින් එක්රස් කරගන්න.
එතකොට දැන් ගියවුරු ඉගෙන ගන්න මතක ඇති මේ වායු දොර මුල්ලේම වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප පුරා ගන්න ඕකිඩ් වලේම තියෙනවා නේද පුතේ වගේ මුල් ආ එතකොට මේ එක එක්කෙනා විවිධ ආකාරයේ හැඩ ගැසීම් දක්වනවා කොහොමද ඒගොල්ලෝ පරිසරයට අනුව හැඩ ගැසෙන්න ඕනි කියලා හරි ඊළඟට අපි නිකන් කතා කරලිමු එතකොට වෙලාව තුල ලබන සතිය අපිට ලියන්න පුළුවන් ආ සෙනුල සෙනුල ඊළඟ ඡේදය කියන්න පුතේ සෙනුල විවිධ පක්ෂීන් විශේෂවල හොටවල් විවිධ හැඩයෙන් යුක්ත බව අපි දනි දන්නෙමු ආහාරවලට ඇති තරංගයේ ආවම කිරීම සඳහා මේ වැදගත් විවිධ පක්ෂීන් විවිධ ආහාර මත යැපෙන අතර මෙම ආහාරයේ එය අණුව ඔවුන්ගේ හොට හැඩ ගැසී ඇත ඉතින් රූප කොටයක් පොඩ්ඩක් හොයාගන්න ඕගොල්ලෝ දන්නවා ඇති කුරුල්ලයි හොටේ ඇඩි රූප කොට ගන්නවා ගන්න කකුල ඇඩෙත් වෙනස් වෙන රූප කොට ගන්න තියෙනවා පුළුවන් නම් ඒ රූප කොටයක් හොයාගන්න එතකොට අපිට අලවන්න වෙනවා හොටේ ඇඩේ එකිනෙකට වෙනස් කුරුල්ලෝගේ රූප කොට ගන්න තියෙනවා එතකොට කන කෑම අණු හොටේ ස්වභාවය මොකද වෙන්නේ පුතේ වෙනස් වෙනවා කන කෑම අණු හොටේ ස්වභාවය වෙනස් වෙනවා ඉතින් එතකොට මේ විවිධත්වය එතකොට විවිධත්වය දැන් ඔක්කොම කුරුල්ල එකතු වෙලා පණුව කන්න ගියා නම් මල වගුලයි මේ ලෝකේ ඇනලිඩාව ටික ඔක්කොම ඉවර වෙනවා පණුව ටික ඔක්කොම ඉවර වෙනවා එහෙම නැහැ කට්ටියක් ශාක කනවා ශාකවල පළ කනවා කට්ටියක් ඒකත් ඉදිච්ච එක කනවා ඇට වර්ග කන කට්ටියක් ඉන්නවා කට්ටියක් පණුව විශේෂ කනවා මොලස්කාවන් මත යැපෙනවා කට්ටියක් ප්‍රෙඩේටර්ස්ලා වගේ ඒ කියන්නේ ලොකු සතුන් දඩයම් කරලා කනවා නේද විවිධ ආකාරයේ කටයුතු වල නිරත වෙනවා හරි ඉතින් මතක තියාගන්න එතකොට අපි පරිශේෂණ එක තියෙන ඉවර කරමු දෙවි මේක කළේ පුතේ ඕගොල්ලෝ ජය මේ මොකද විද්‍යුත් විච්ඡේදනය අමතක වෙනවා ඊට පස්සේ ලබන සතිය වගේ විද්‍යුත් විච්ඡේදනය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම බය වෙලා වගේ බලා ඉන්නවා ඒකින්ද හොඳම දේ අපි මේක ලබන සතිය ලියමු මම ලින්ක් එකක් එවන්නම් අපි විද්‍යුත් විච්ඡේදනය කතා කරමු ඊළඟ එකේදී